ජවිපෙ ගැන ප්‍රධාන පක්ෂය බයෙන් රනිල්ගෙන් වෙනස් වෙන්න සජිත් රතු වෙයි රනිල් යලි ජනාධිපති කල යුතුයි ප්‍රසන්න බිම් මට්ටමේ මතය හදයි අතපාටියේ මාරුව අමාරු වෙලා වෙල්ගමත් තීන්දුවක් ගන්න යයි The leader, Desheta Magakiana, Pravruthi Pelagasma. Javipe gana pradhana paksha bayin. ජනාධිපතිවරණයට තව මාස 7-8ක් තිබුණට මොකද මේ වෙනකොට ඡන්ද උණුසුම දවසින් දවස වැඩි වෙමින් තියෙනවා. සමහරු හැසිරෙන්නේ දැනටමත් දින පුගානට. ඒ කොහොම වුණත් මේ වෙනකොට සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩින් නම්බර් 1 අනුර. ආයේකේ කතා දෙකක් නැහැ. ඒ නිසා දැන් සමහරු හොඳටම බය වෙලා. සමහරු රට දාලා යන්නත් ප්ලෑන් කරනවා. ඒ වගේ මෙහෙ කට්ටිය විතරක් නෙවෙයි සමහර රාජතාන්ත්‍රික ඇත්තොත් අවුල් වෙලා. सिस्टम में रखगनी आवश्यकताव्य देशने करमीन समहर पक्ष नायक इंट बलपैम करन्नत पटांगरं केलाई आरंची जनवरी एकोलोस्वेनिद लंका ई न्यूस वार्ता करलतेन विधियट वामवादी मालिमावे नगीयन जनप्रियत्वयट बय अमेरिकानु थानापतिनिय जूली चंग रहस्यगत साकच्छा आरंभला एक येन विधियट मेहि प्रथम रहस्यगत साकच्छाव तिबिला तेन जीएल पीरिस के निवसेदी ए जीएल ला सजित समग पेरमुनक लेस क्रिया करीमट एमओयू एक अत्सन कलत एकम रनिल वै सजित वै एकतु कर अनुर जनाधिपति वन एक वलक्वन्न कथा कलालु वामवादी जातिक बलवेगे जनप्रियतावय सीयट हेटकट आसन्न वीम अमेरिकानु थानापतिनी जूली चंग गे कणसल्लयट कारणयक् वी तिबुना कियलाई लंकाई न्यूस कियन्नी एट मोहन दीमट रनिल सह सजित पेरणी मितुरन गे पेरमुन खदीमट एट अवश्य वीतियनो अखिलत लंका न्यूस वार्ता संधानवेनो इजाप सह सजबेन देखम मैतकदी सलकीतुलेस समान आर्थिक प्रतिपत्ति अनुगमने करति भव अमेरिकानु थानापतिनिय जीएल पीरिस्ट पेन्नादीतियनो एवितरक नेवे जनाधिपति रनिल गे सह विपक्ष नायक सजित गे आर्थिक प्रवेशे कैपीपेन समान कम्मनोद कियलत प्रश्न कलालु ඒ කතා කොහොම වුණත් ඇමරිකානු තානාපතිනිය හා විපක්ෂ නායක සජිත්ගේ නියෝජිතෙක් අතර ජීඑල් ගේ ගෙදර රහසිගතව සාකච්ඡාවක් තිබුණා කියලා පළමුවරට හෙළිදරව් කරේ ද ලීඩර් ටීවී ඒ ජනවාරි 10 වෙනිදා. ජුලි චන් ඇමරිකානු තානාපතිනිය පහුගිය දවසක ජීඑල් ලොක්කගේ ගෙදර ඇවිත් තිබුණේ සජිත්ගේ නියෝජිතෙක් හම්බ වෙන්න. ඒ ආපු වෙලාවේ රනිල්ගේ ආණ්ඩුව සහ සජබ අතර ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස මොකක්ද කියලා ඇහුවම ජීඑල් ලොක්ක කොර වුණා කියලා එදා අපි කිව්වා. सजिद के नियोजितयाट उत्तर देन्न कियला जीएल गेलविला सजिद के नियोजितयागे पहेदिली क्रीमेन पासे थानापतिनिय सैहीमकट पत्वेला नै कियलाई आरंची कोहोमनत प्रकट देशपालन विचारकयेकु वन विश्वमित्र कोलंबो टेलीग्राफ एकेन ओय हमुव इंग्रीसियन पत्तु करला तिबुना वेन रटक थानापति केनेक लंकावे पक्ष देकक सह प्रतिविरुद्ध नायकयन देदेनेक एकतु कर नगियन अनुरव परद्दन्ने ऐ कियला विश्वमित्र अहनवा विश्वमित्र नमिन पेनी सिटिन्ने रटे प्रधान देशपालन तीरु लिपिलियन्निक आवट गियाटलियन्निक निवे ओहु असन्ने एवेनी देयक वेला नेत्नम जूली ऐ निहड कियला विमल वीरवंश मीट पेर जूली अरगले महामुलकरु कियला किव्वा गमन जूली एवेनुवेन ट्विटर पणिविडयकुत निकुत कला एक बोरुई कियला नमुत दिगिन दिगटम विमल कीवे जूली महामुलकरु कियला अनुर अमेरिकावे संचारे कले जूली नोदेन निवे ए मास किहिपयकट इस्सेल्ला विश्वमित्र कियन विदिहट अनुर पराजय करन्न जूलीट एति हदिसि उवमनाव කුමක්ද ජුලී නිහඬව සිටීමෙන් මේ පුවතට අත්අඩු ලැබිලා එජාපේ සහ සජබේ එකතු කරන විදේශ බලවේග කපුකම් කරනවද කියලා සමහරු සැක කරන්නත් පටන් අරගෙන දැන් ලැබෙන ආරංචි වල හැටියට ඒ සැකය අසාධාරණත් නෑ මොකද රනිල් ජනාධිපති කර සජිත් අගමැති කරමු කියලා සජබේ ඇතුළෙන්ම කසුකුසුවක් පටන් අරගෙන ඒ කසුකුසුවටත් බේස් වෙලා තියෙන්නේ ජවිපේ රාජ්‍ය බලය ගනී කියන බය රනිල්ගෙන් වෙනස් වෙන්න සජිත් රතු වෙයි ජනවාරි මාසයේ පටන් ගන්නතේ සජිත් අලුතින් හදන්න යන සමගි සංධානයට සුබ ආරංචි කිහිපයක්ම ගෙන එමි. ඒත් මේ වෙනකොට හැදෙන්න යන අලුත් සංධානයට සජබ ඇතුළෙන්ම කකුල් මාට්ටු වැටෙන්න පටන් අරගෙන. අලුතින් සංධානයට එකතු වෙන අයට ආසන සංවිධායකකම් සමහර අයට දිස්ත්‍රික් සමනායකකම් දෙන්න සජිත් පොරොන්දු වෙලා කියලා ආරංචිය නිසා තමයි සමහරු කලබල වෙලා තියෙන්නේ. මෙයාලා දැන් තොග පිටින් ඇතුළට ආවහම මුලින් ඉඳන් හිටපු අපිට අවස්ථාවක් නැති වෙයි කියලා සජබ සමහර සංවිධායකයෝ කංකෙන්දිරි ගන්න පටන් අරගෙන.
නමුත් මෙතනදි රංජිත් මද්දුම් බණ්ඩාර ලක්ෂ්මන් කිරියල්ල තිස්සත්ත නායක බකීර් මාකර් සුජීව සේනසිංහ මරික්කා සහ මුජිබ රහමාන් වගේ සජබ ජේෂ්ඨයෝ කීප දෙනෙක්ම පෙන්නලා දීලා තියෙන්නේ සන්දහනේ හදන්නේ නැතුව සජබට තනියම මාලිමාවේ රැල්ල නතර කරන්න බැහැ කියලා සජබ ආර්ථික ඔස්තාර්ලා තුන්දෙනාගෙන් කබීර් අලුත් කට්ටිය අරගෙන අලුත් සන්දහනයක් හදන වැඩේට විරුද්ධව වචනයක්වත් නොකියන්න පරිස්සම් වුණාට මොකද හර්ෂද සිල්වා නම් ඉරාන්වත් ඈඳාගෙන මාධ්‍ය හමුවකදී බෝම්බයක් පත්තු කරුවේ සන්දහනට එන අය වවුලගේ ගෙදර ආපු අයට සමාන කරලා අලුත් සන්දහනේ හදපුවාම සජබ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වෙලාද කියලා මාධ්‍ය වේදිකෙක් ඇහුවම තමයි හර්ෂ ඒ වවුල් කතාව කිව්වේ වවුලගේ ගෙදර එන අයට වවුල වගේ එල්ලිලා ඉන්න වෙනවා කියලා හර්ෂ කිව්වේ තමුන්ගේ ප්‍රතිපත්තිය මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්නේ නැහැ කියන පැහැදිලි ස්ථාවරයක ඉඳගෙන නමුත් හර්ෂගේ මේ කතාවට මරික්කා ලකිරියල්ල ලබගේ සන්දහනයක් වෙනුවෙන් පෙනී සිටින කට්ටිය පක්ෂ අභ්‍යන්තරයේ හර්ෂට විරෝධය පළ කර තිබුණා. උන දැන් අනුර දිසානායකලා චරිත හේරත්ලා හර්ෂව පට්ට ගහනවා. හර්ෂ සජබ ගෙනියන්නේ රනිල්ගේ පාරෙමයි කියලා. ඕකෙන් වෙන්නේ මිනිස්සු අපෙන් තවත් ඈත් වෙලා මාලිමාවට අනේක. අපිට ඕනේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙවෙයි. ජනතාවට සහන දෙන්න පුළුවන් අපේම ආර්ථික ප්‍රතිපත්තියක් කියලා සජබ ජේෂ්ඨයෝ බොහෝ දෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් ඉන්න රැස්වීමකදී කියලා. ඒ අනුව තමයි 2014 ඉරිදා මාතර තිබුණ සමග ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ බ්ලූ ප්‍රින්ට් සම්මන්ත්‍රණයට ගිහින් සජිත් හර්ෂගේ ඔළුව අතගාලා සැරටොක්කක් එන්න කියන්නේ. සජබ ආර්ථික ප්‍රතිපත්තිය කිසිසේත්ම UNP ආර්ථික ප්‍රතිපත්තිය නෙවෙයි කියලා සජිත් පැහැදිලිව කියලා. එජාපේ හා සජබේ ධනවාදයේ වෙනස ගැන සජිත් එතනදී ලොකු විග්‍රහයක් කරලා. රනිලුයි හර්ෂ දෙන්නම සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගැන කතා කරද්දී සජිත් කියලා තියෙන්නේ තමුන් විශ්වාස කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක් ගැන කියලායි. හැබැයි ඒ කියන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය මොකක්ද කියලා සජබයාවත් තවම හරිහමං විදිහට දන්නේ නැහැලු. එක්සත් ජාතික පක්ෂය ගජ මිතුරු ධනවාදය අනුගමනය කරන විට සමග ජන බලවේගයේ මානුෂීය ධනවාදය අනුගමනය කරන බව සජිත් කියනවා. අරජ විදිහට සජිත් එහෙව කතාවක් කියලා තියෙන්නේ වමට බර දේශපාලනඥයිනුත් ඉදිරියේදී සජබට එකතු කරගන්නත් බලාගෙනලු. අපිට ඇහෙනවා අපේ සමහර ප්‍රතිවාදී රජයේ වෙනුවට විකල්පය හැටියයි විකල්පය අපියයි සිතන ප්‍රතිවාදීන් බොහෝ විට කියනවා කිසිම වෙනසක් නැහැ සජබේ දර්ශනයත් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනයත් එකම එකයි කියලා. මම ඒක පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්නට අදහස් කරනවා. DDR වැඩසටහන යටතේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ රජය මොකද කරේ? ඒගොල්ලෝ සුපිරි පෝසතුන්ව අතහැරලා ප්‍රයිමරි බොන්ඩ් ඩීලර්ස්ලව අතහැරලා මේ රටේ වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකයට බාහිරකාර අරමුදල් වලට පිප් පොකට් ගැහුවා. අන්න ධනපතියාව පමණක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන ධනවාදය. අපි දකින්න එක අමානුෂීය ධනවාදයක් ඇති. ඔව් බංකොලොත් භාවයේ රටපත් වී තිබෙන තත්ත්වේ ඒ බර උසුලන්න වෙනවා. කැපකිරීම කරන්න වෙනවා. හැබැයි කැපකිරීම සියල්ලක්ම වැඩ කරන ජනතාවගේ කරපිට දාලා උග්‍ර පෝසතුන්ව බේරන ක්‍රමවේදයයි අපේ ක්‍රමවේදයයි වෙනස්. උග්‍ර පෝසතුන්ව බේරන ක්‍රමවේදය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රාජපක්ෂ හවුලේ ක්‍රමවේදය. අපේ ක්‍රමවේදය මේ රටේ පෝසත් ප්‍රජාවත් ධනවත් ප්‍රජාවත් Taman උපයන ධනස්කන්ධෙන් යම් කොටසක් මේ රට වෙනුවෙන් එක කැප කරන්නට ඕ. එනිසා මං හිතුවා ආරම්භයේදීම මේ වෙනස පෙන්වලා දෙන්න. ඔන්න දැන් ඉරානුයි කබීරුයි දෙන්න සජිත් ලොක්ක යන අත තේරුම් වරන් ෂේප් න්‍යායේ නිද්දි හර්ෂනම් ලොකු අවුලකලු ඉන්නේ. මේ ඔක්කොම උනේ GL නාලකලා සජිත්ට කිට්ටු වෙන නිසා කියලාලු හර්ෂන අහෙන් නඩනවා කියන්නේ. ඒ කොහොම වුණත් සුජීව සේනසිංහ නම් කියන්නේ අලුතින් ආපු සෙට් එක නිසා සජිත්ගේ ප්‍රතිරූපය ඉස්සුණා කියලා. සජිත් ඔය විදිහට හොඳ ටීම් එකක් හදාගත්තොත් අපිට සජිත්ව මාකට් කරන්න ලේසියි කියලා. ගම්පලාත්වල ඉන්න සජබ සංවිධායකයෝ කියනවා කියලයි සුජීව සජබ ජේෂ්ඨින්ගේ මීටිමේදී කියලා තියෙන්නේ. සජිත් මාතරදී සජබේ ආර්ථික ප්‍රතිපත්තිය වමට බර කරපු සීන් එකත් එක්ක මාලිමාවට යන්න හිටපු සෑහෙන පිරිසක් සජබේ පැත්තට දිනා ගන්න පුළුවන් වෙයි කියලා නාලක ගොඩහෙව කිය කිය යනවලු. ඔය යන විදිහට ගියොත් ඉස්සරහදි මාලිමාවේ සජබ ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස හොයාගන්න බැරුව තානාපතිවරු අදහෙට GL ගේ ගෙදර එන්නත් ඉඩ තියෙනවා. රනිල් යලි ජනාධිපති කළ යුතුයි. ප්‍රසන්න බිම්මට්ට මේ මතය හදයි.
පොහොට්ටුව ජනාධිපති අපේක්ෂකයා විදිහට ධම්මික පෙරරව ධාන්‍යන යෝජනාවට පොහොට්ටුවේ අති බහුතරයක් මැති ඇමතිවරු මන්ත්‍රීවරු දැන් දැන් එලිපිට විරෝධය පළ කරන්න පටන් අරගෙන ආරංචි විදිහට දැන් ධම්මික වෙනුවෙන් පෙනී ඉන්නේ ධම්මිකගේ මාසික පඩිලයිස්තුවේ ඉන්න කීප දෙනා විතරලු ඔන්න ඒ විරෝධය නිසාම ධම්මිකව ඉදිරිපත් කරන අදහස අකුල ගන්න රාජපක්ෂ පවුලට සිද්ධ වෙලා ඒක ආරංචි වෙලා ධම්මික සේරම දමලා ගහලා දුලා බලන්න කියලා එංගලන්තයට ගිහිල්ලා පොහොට්ටු මැති ඇමතිවරුන්ගේ ධම්මික විරෝධය එතනින් ඉවර වෙලා නැහැ ජනාධිපතිකමට ඉහළ සුදුස්සා රනිල් අප ඔහුට සහය දිය යුතුයි කියලා ප්‍රසිද්ධියම කියන්නත් පටන් අරගෙන ඒ යෝජනාවේ කසකාරය වෙලා ඉන්නේ ඇමති ප්‍රසන්න රණතුංග ආර්ථිකය ගොඩනගා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියනවා ප්‍රසන්නේ කතාව කියලා තිබුණේ මිනුවන්ගොඩ හා ගම්පහ හිටපු පළාත් පාලන නියෝජිතයන් සමග 15 වෙනිදා උඩුගම්පල පැවති සාකච්ඡාවකදී රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසයේ බව ප්‍රසන්න කියනවා මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදු කිරීමට සුදුසු අවස්ථාවක නෙවෙයි එවැනි අත්හදා බැලීම් සිදු කිරීමට යාමෙන් සිදුවන්නේ රට තව තවත් ආගාධයට ඇද වැටීම කියලත් ප්‍රසන්න කියනවා මේක ආරම්භයක් නෙවෙයිලු හෙට අනිද්දා වෙනකොට කංචන විජේසේකරලා ශිහාන් සේමසිංහලා කනක හේරත්ලා ප්‍රමිත තෙන්නකෝන්ලා දිලුම් අමුණුගමලත් එලිපිටම රනිල්ට සහාය පළ කරලා ප්‍රකාශ දෙන්න යනවා කියලයි ආරංචි ඒ පොහොට්ටු කතා මොනවා වුණත් ලැජ්ජ වහගන්න ධම්මික පෙරරා තනියම හරි ජනාධිපතිවරණයට එයි කියලයි එතුමගේ හිතවත් උනම් කියන්නේ අතපාටියේ මාරුව අමාරු වෙලා වෙල්ගමත් තීන්දුවක් ගන්න යයි අතපාටියේ කට්ටියක් දුරකතන පාටිය එක්ක එකතු වෙන්නලු යන්නේ ඉතින් මේ අය හදන්නේ කොහොම හරි දුරකතන පාටිය එක්ක පක්ෂිය සන්ධාන ගස්සන්නලු ඒත් පක්ෂිය ලොකු තැන නම් ඒකට කැමති නෑලු එයා අසයත් තරගයට ඉදිරිපත් වෙන්නලු කට්ටිය ඉතින් මේකට කැමති නෑලු ඒ කියන්නේ අපි එකතු වෙලා එකට ඉල්ලමු කියලා. ඉතින් ලොක්කත් කියන දේහන් නැති එකේ මේ අය හදනවලු අතපාටියේ සුරකින සංවිධානය එක්ක එකතු වෙන්න. ඒකත් එක්ක එකතු වෙලා පීල්ල මාරු කරන්න. වැඩේට කළුතර සිංහයත් එකපයින් කැමතිලු. හැබැයි ආරංචි හැටියට පීල්ල මාරු කරන අයට ලොකු මැඩම් කෙනෙක් කතා කරලා අවවාද කරලලු. ඕවා කරන්න එපා පක්ෂිය එක්ක ඉන්න කියලා. හැමෝම බලාගෙන ඉන්නේ මොකකින් මොකක් වෙයිද කියලාලු. ඔය සටහන තිබුණේ දේශය ඉරිදා ජාතික පත්තරේ. එකතා මොනවා වුණත් ජනාධිපතිවරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම කියලා කළුතර සිංහයා කියනවා. ඒ කියන්නේ කුමාර වෙල්ගම. ජනතාව රැස්වීම තියෙනවා නම් වියදම් කරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. මම තවම කේන්දරේ බැලුවේ නැහැ. නමුත් තාරකාවක් තියෙනවා. ඔය කියන ටයිකෝට් කාර්යය හෝ කියන කවුරුත් එන්නේ නැහැ. එන අය එන්නේ පස්සේ. ආර්ථික අමාරුකම් තියෙනවා කියවට උන් පෞල් පිටින් රට යනවා. ඉන්නේ ෆස්ට් ක්ලාස් ගිහින් ඉන්නේ හොඳ හෝටල් වල මේව නතර වෙන්න ඕන මොන ආර්ථික අර්බුදය තිබුණත් ඡන්ද තියන්නත් ඕන කුමාර වෙල්ගම කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ හොඳ නරක දෙකම තියෙනවා කොහොම වුණත් ජනතාවගේ පැත්තෙන් ඔවුන් ඉන්නේ අමාරුවෙන් ජනතාව අසරණයි කුමාර වෙල්ගම එහෙමත් කියනවා ආරංචි හැටියට කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා හෙට අනිද්ද වෙනකොට බරපතල දේශපාලන තීන්දුවක් ගන්නලු යන්නේ ඔන්න ඔහොමයි ජනාධිපතිවරණයට මාස 7ක් වගේ තියෙනකොට ග්‍රවුන්ඩ් එක වෙනස් වෙන්න අරගෙන තියෙන්නේ ඔය පටන් ගත්ත විතරයි තව හොඳ හොඳ සෙල්ලම් ගොඩක් ඉස්සරහට බලා කියා ගන්න අවස්ථාව ලැබෙයි. එහෙනම් අදට ඔච්චරයි.